අපිට දැනුවත් කර අපිව හදමු රට මගින් පටන් ගමු. Quick 14 for unforgettable memories through the power of music. ඉදම් ඔප්පුවේ දේශපාලනේ නැහැ. කිසිම නැහැ. කිසිම බලපත්‍රේ හොයලා බලලා නැහැ. එයා JVP ද, එයා UNP ද, එයා NPP ද, එහෙම නැත්නම් දැන් පක්ෂ වැහි වැහැලානේ. ඒ කාගෙද කියලා බලන්නේ. මිනිස්සුන්ට බලපත්‍රයක් තියෙනවා නම්, ස්වර්ණ භූමිය, රන් භූමියක් තිබුණා නම්, අවුරුදු ගාණක් Tamanට ලෝන් එකක්වත් ගන්න බැරුව බලපත්‍රයක අවුරුදු ගාණක් මහ පොළොවත් එක්ක පොරබැදලා වගා කරපු මිනිසුන්ට මේ මහ පොළොවේ අයිතිය උරුමය ලබා දීම තමයි මේ වැඩසටහනෙන් සිදු වෙන්නේ. කිසිම දේශපාලනයක් නැහැ. ඕනම කෙනෙක්ට දැන් අපි හැම ගෙදරකටම එනවා. ඇවිල්ලා මේ පත්‍රිකාව දෙනවා. ඒගොල්ලන්ට පුළුවන් බලපත්‍රයක් තියෙනවා නම් ඒක දෙන්න. බලපත්‍ර කිසිම නැතුව ඉඩමක් නැත්තම් ග්‍රාම සේවක මහත්තයගෙන් සාතික කරලා ඉඩක් නැහැ කියලා අපිට සාතික කරලා දුන්නම අපි ඒකටත් වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ මම හිතනවා ඓතිහාසික වෙනසක් කරන්න මේ රට මේ රටේ මිනිසුන්ගේ කියන එක ලබා දෙන්න තමයි අපේ උත්සාහය. දේශපාලකනිකවත් ඇමති ගෙනෙට්ටවත් එහෙම නැත්නම් ජනාධිපතිරුවත් මේ රට අයිති නැහැ, මේ මහ පොළොව අයිති, මේ රටේ ජීවත් වෙන මිනිසුන්ට කියන එක තමයි මේ උරුමය තුලින් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඇමතිනේ මේකට අමතරව ළමයේ බිම් අඟලක උරුමයක් නැති මිනිස්සු කොණ්ඩ කොටසක්. ඒ අයට මෙරිද ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි මම කියේ ග්‍රාම සේවා වසම් 14 10 තරුණ සේවා නිලධාරීලාගේ ප්‍රධානත්වයෙන් සහ ඉදන් නිලධාරීලාගේ ප්‍රධානත්වයෙන් හැම නිවසකටම මේ පත්‍රිකාව එනවා. ඒ වගේම තරුණ ව්‍යවසායකයෝ මිලියනයක් තෝරගන්න වැඩසටහනකුත් අපි මේක හරහා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ සංචාර කර්මාන්තය හරහා ඔවුන්ට යම්කිසි අලුත් දේවල් නිපැයුම් කරන්න පුළුවන් වෙන මේ කොච්චර ලස්සන පරිසරයේ වැව් මේවල හයිකින් මේවල කොච්චර අලුත් දේවල් කරන්න පුළුවන්ද ඔවුන්ට ඒවට අත්සිල්ලක් වෙන්නත් අපි මේ සමීක්ෂණයේදී කරනවා. ඉතින් අර බිම්මගලක් නැති මිනිසු ජීවිතේට ඉඩමක් තිබ්බ නැති මිනිසුන්ටත් ඒ ඉඩම අරගෙන අපි මේ දවස්වල ඉඩම් බැංකුවක් නිර්මාණය කරමින් පවතිනවා. ඒ ඉඩම් බැංකුව හරහා ඒ පත්‍රිකාවලට වෙනම වැඩසටහනක් යනවා. ඒ වගේම උරුම වැඩසටහන හරහා බලපත්‍ර ලාභීන්ට මුලින්ම දෙන්න පටන් ගන්නවා. මේ දෙකම කරගෙන යනවා. ඉතින් මේක එක අවුරුද්දකින් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට මේවට කරුණ ඕනේ, ඒවට දත්ත ඕනේ. ඒ දත්ත එකතු කරගන්නවා. ඒ වගේම මේ අතරතුරේදී තියෙන කට්ටියට ඔප්පු දීගෙන යන වැඩසටහනක් අපි අනිවාර්යෙන් කරනවා. ඉතින් මේ ජනාධිපතිවරයාගේ දූරදර්ශී මම හිතනවා වැඩපිළිවෙලක් මේක. ඉතින් මම හිතනවා එතුමාට 15 ලංකාවේ මම හිතනවා අවුරුදු 76ක් නිදහස ලැබුවත් මිනිසුන්ට ඒ නිදහස ලැබිලා නැහැ කියන එකයි අපි හැමෝම හැමදාම කියන්නේ. ඉතින් අඩුම ගානේ මේ මහ පොළොවේ ඔවුන්ට බිමක් තියෙනවා නම් අන්න එතනින් ඔවුන්ට නිදහසක් ලැබෙයි, ඒ උරුමය ලැබෙයි කියන එක අපේ විශ්වාසය. බොහෝ දෙනෙක් ජනාධිපතිවරණය ගැන කතාබහට ලක් වෙනවා. කොහොමද ජනාධිපතිවරණය කවද්ද පවත්වන්න සූදානම්ක් තියෙනවද? කවුද ජනාධිපති අපේක්ෂකවරයා විමුක්ත අංගයෙන් දෙනවා? ඒ වගේම ජනතා විමුක්ත පෙරමුණ කණ්ඩායම් කියනවා කොහොම කරත් මේ ආණ්ඩුව ෆේල් කියලා. උත්තරේ තමයි උරුමයෙන් සිදුවෙන එක. උරුමයෙන් සිදුවෙන්නේ ෆේල්ද නැද්ද කියන එක. මම හිතනවා මෙච්චර වැටිච්චරක් මාස 15ක් ඇතුළත කවුරුත් අභියෝගයක් බාර ගන්න නැතිකොට අන්තිම සංචාරකයත් ලංකාවෙන් පිටත් කරලා ඇරලා සංචාරක ව්‍යාපාරයේ ලංකාවේ 106%කින් වැඩි වෙලා තියෙනකොට මේ අවුරුද්දේ විශාල වශයෙන් අලුත් වැඩපිළිවෙලක් කරන්නට බලාපොරොත්තුෙන් ඉන්න වෙලාවක මම හිතනවා අපි ෆේල් කියලා කියනවා නම් ඒ වචනේ තේරුම දන්නේ නැතිකම අර නිවන්සෝ කියන වගේ තමයි. තියා දන්නම් නොදන්නම් වාලේ කියන වචන නිවන් සුව කියන ප්‍රාර්ථනා කරන මම කැමති ඔබතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. යම් කිසි දවසක සියලු දෙනා බලන්නේ සසරේ නිවන් දකින්න. ඉතින් හොඳයි මේ වගේ දේවල් ප්‍රාර්ථනා කරන එක. මොකද මනුෂ්‍ය ජීවිතය කියන්නේ කර්මයේ එක කොටසක්. ඉතින් ඒ කර්ම වෙනුවෙන් ඒ කර්ම කාලේ උරුමයක් දීලා ඉතින් මම විශ්වාස කරනවා නිවන් සුවත් ලැබෙනවා නම් ඉතින් තවත් හොඳයි. ඇත්ත වශයෙන්ම ඉතින් මම විශ්වාස කරන්නේ මේ ජනාධිපතිවරණය ඔක්තෝබර් 1 සතියේ තියෙයි. කොහොමත් ඔක්තෝබර් 14 ඉඳලා මේ රටේ අලුත් ජනාධිපතියෙක් පත් වෙන්න ඕනේ. ජනාධිපතිවරණයට මම දන්න විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තය අනිවාර්යයෙන්ම සහභාගී වෙන එක මට කැට තියලා කියන්න පුළුවන්. ඉතින් අනිත් කට්ටියටත් ඉල්ලලා බලන්න පුළුවන්. ඉතින් මොකද 103ක් ගත්ත කට්ටිය තව 147ක් හොයා ගන්නවා කියන එක ඉතින් මාර සීනයක්. ඒ සීනේ දකින්න දෙන්න ඕනේ. මොකද අර හීන වලට පණක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. සමහරවිට පණ දෙන්න පුළුවන්, සමහරවිට හීන වලට පණ දෙන්න බෑ. මම ලංකාවේ ජීවත් වෙලා මම හිතනවා නම් මට මේ ලෝකේ මේ කුමාරෙක් වෙන්න ඕනේ කියලා සම්මතයක් කරන්න බෑනේ ඉංගලන්තේ කියලා. සමහරව වෙන්නේ නැහැ. ඒ නිසා හීන දැකපු දෙ. නමුත් මේ රට ගොඩ දාන්න නම් මේ ජනාධිපතිවරයාට තව එක වතාවක් ලැබෙන්න ඕනේ. මේ කෙටි කාලයකදී ලෝකේ බංකොලොත් වෙච්ච රටක් වෙනස් කරපු කෙටිම කාලින ජනාධිපතිවරයා. ඒ වගේ මිනිසුන්ට අමාරුකම් තියෙනවා. නමුත් ලෙඩෙක් මැරෙන්න යනකොට ඒ ලෙඩට තਿੱත්ත බෙහෙත් දෙන්න ඕනේ. ICU එකේ ඔක්සිජන් ගහන්න ඕනේ. ඒක හරි අමාරුයි. දරා ගන්න බෑ. වේදනාකාරී. සමහරට මෙෂිමි ඉන්නේ ලෙඩ. හැබැයි එහෙම ගොඩාපු ලෙඩු ඉන්නවා. ඒ වගේ රටක් තමයි ශ්‍රී ලංකාව. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මේ ජනාධිපතිවරයා මේ කෙටි කාලීනව කරපු ශල්‍ය කර්මය තුළ ලෙඩා හොඳ පැත්තට ඇවිල්ලා දැන් ICU එකෙන් කාමරයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කාමරෙන් ආයෙත් ICU එකට දාලා ලෙඩා මරා ගන්න ඕන නම්
ඒදෙත් මේ රටේ මිනිසුන්ට කරන්න පුළුවන් මොකද අපේ රටේ මිනිසුන්ට ඉක්මනට මුලාමත වෙනවා හොඳම වෛද්‍යවරයා කේන්ද්‍රයන්නේ දැන් තියෙන ඉතින් මේ වෙලාවේ හිටපු හොඳම වෛද්‍යවරයා කියලා මේ රට සහ ලෝකය පිළිගන්නවා රටේ සමහර මිනිසු හිතනවා වෙන බෙහෙත් හොඳයි කියලා ඉතින් ඒකනේ රටේ මිනිසු තව ටික කාලෙකින් අපි කැම්පේන් එක පටන් අරගෙන සංඛ්‍යාලය කියන මේක ගමින් ගබඩ කියලා පෙන්නපුවම වැඩ පිළිවෙල පෙන්නපුවම මේ සියලු දේත් එක්ක මිනිසු තේරුම් ගනී කියලා විශ්වාස කරනවා ලංකා මිනිසු බුද්ධිමත් බලාපොරොත්තුවක් තියෙනවා ඒ කියන්නේ මේ දවස්වල තිත්ත බෙහෙත් බෙන්න ඕන කියලා කියන්නේ මේ දවස්වල ඇත්ත වශයෙන්ම තිත්ත බෙහෙත් බොන්නොත් ලෙඩක් හොඳ වෙන්නේ නම් අපි වුණත් කොත්තමල්ලි බොන්න කැමතිත් නැහැ හරි අම්මා බලෙන් හදලා දුන්නාමනේ බොන්නේ ඒක බොන්නේ සමහන් එකක් බොන්නේ කොත්තමල්ලිය බොන්නේ පස්පංගුවක් බොන්නේ කැමැත්තර නෙමෙයි අමාරුව හොඳ කරගන්න ඒ නිසා අමාරුව හොඳ කරගන්න කැමති නැති වුණත් ඒක බොන්න වෙනවා නිසා කැමති නැති වුණත් අනිල් කුමසිංහට ගන්දේ දෙන්න වෙනවා මේ නිකන් ඉන්න තරුණ කණ්ඩායම් වලට තරුණ ඇමතිව දෙක් හැටියට ඔබතුමා මේ විශේෂ බාර ඇමතිතුමා හැටියට මේක අමතරව මම මේ වීර රටවල සහ නිකන් දේශගත වෙන්න හදනවා එහෙම නැත්නම් කිසි වැඩක් කරන්නේ නැතුව ඉන්නවා මේ ඉන්න තරුණියට මොන වගේ පණිවිඩයක් දෙන්න තියෙන්නේ නෑ තසම තරුණයන්ට රණකා කරේ විශ්වාසයක් බලාපොරොත්තුවක් නැතුව තව තියාගන්න පුළුවන් කියන එක මම දන්නවා තරුණයෝ විශ්වාස කරනවා දැන් ආයෙත් පාර රට ගියා ගොඩක් තරුණයෝ ඒ වෙලාවේ මොහොතේ තිබුණ විශ්වාසය අවිශ්වාසය තමන්ගේ පවුල ජීවත් කරවන්නට හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳන්ම මේවා වෙනස් වෙන්න ඕනේ අපි 16 දී ඕලෙවල් විභාගයක් තියලා ලංකාවේ ලක්ෂ 6ක් ලියන ඕලෙවල් ළමයි ලක්ෂ 2කට බස්සලා ඒලෙවල් වලට ගින්නන. ඒතරින් එහාටේ දරුවෝ ත්‍රිවිල් රටේල වන්නේ ගොඩක් දේවල් වලට යොමු වෙන්නේ ඒ තමන් ෆේල් කියලා ඉතන නිසා. මේ රටේ තරුණයෝ ෆේල් නෑ. ඉතින් මේ රටේ තරුණයෝ මිලියන 5කට වැඩි ඉන්න අවුරුදු 15යි 29යි කියන්නේ කාණ්ඩය තුළ මිලියන 5ක් ලංකාවේ 4න් එකක්. මේ 4න් එකේ කොටසට විශ්වාසය රට කෙරෙ දෙනවා හැමෝම රජයේ රස්සාවක් හොයාගෙන යන එක නෙමෙයි රටේ ජීවිතේ දියුණුව කියන්නේ. හැබැයි දියුණු වෙන්න මාර්ගද පිට රටක මේ වැඩි මොන්නේ මේ පේන් කරන ළමෙක්ගේ ජොබ් එකක් කරන එකට තමයි වැඩියෙන් ගිවන්නේ බැංකු මැනේජර් කෙනෙක්ටත් වඩා. ඉතින් අපිට ඒක පොඩි මදිකමක් එහෙම නැත්නම් කුඹුරට බහින එක මදිකමක් මානසිකත්වයේ දරුවෙක්ගේ වෙනස් කිරීම තමයි මම හිතන්නේ අංක එක වෙන්න ඕනේ. ලංකාව සංචාරක පාරාදීසයක්. අපි මොනවාද සංචාර කර්මාන්තය කරලා තියෙන්නේ කියලා ඇත්තට බැලුවොතේම හරිම මදි. මෙච්චර ලස්සන වැව් තියෙන මෙච්චර රටවටේ මූදක් තියෙන රටක මෙච්චර ටැලන්ට් එකක් තියෙන ළමයි ඉන්න තැන ඒගොල්ලොම යොමු කරවෙලා නැහැ. ඉතින් මම හිතනවා ඒකටත් හොඳ අත්දැකීමක් තිබුණ මිනිහෙක් තමයි ජනාධිපති වෙලා ඉන්නේ තරුණ බෙල්වුඩ් එක තරුණ සේවා සභාවේ වලින් මිහි වෙච්ච මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නද. ඒ නිසා මම හිතනවා එතුමාට බාර දීලා තිබ්බේ වගකීම වෙන කෙනෙක්ගේ තිබ්බ එකක්. හැබැයි එතුමයි මටයි වැඩ කිරීමේ පහසුවක් තියෙනවා. ඉතින් මට එතුමාව තේරෙනවා. එතුමාගේ අදහස් මට තේරෙනවා. මගේ අදහස් එතුමාට තේරෙනවා. අපි ගාව ලොකු වැඩපිළිවෙලක් තියෙනවා තරුණ වෙනුවෙන්. ඒකයි මම කිව්වේ පළවෙනි ආරම්භයේදී තරුණයෝ මිලියනයකට මිලියනයක් දෙන්න. බිස්නස් එකක් පටන් ගන්න. ඔවුන්ට යම්කිසි නිර්මාණයක් කරන හෝම් ස්ටේ කියන සංකල්පය මේ සීගිරියවට ගෙවල් වල විශේෂයෙන්ම දැන් හෝටල් මදි මේ සීගිරියවට ප්‍රදේශේ. ඒගොල්ලන්ට රෙස්ටෝරන්ට් එකක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙනම විදිහේ වෙල්නස් සෙන්ටර්ස් හදන්න පුළුවන්. ආයුර්වේද පැත්තට යන්න පුළුවන්. ඒගොල්ලන්ට හෝම් ස්ටේ එක ටොයිලට් දෙකක් හදලා ගෙදර කාමර දෙක ඇදුවනම් booking.com එකේ ඒක විකුණන්න පුළුවන්. සංචාරක ක්ෂේත්‍රයේ ට්‍රාන්ස්පෝර්ටේෂන් දෙන බෝට්ටු සර්විස් එක ඒවා අපි බලනවා මේ වැව් වලට විශේෂයෙන්ම තෙල් නැති ඉලෙක්ට්‍රික් ජෙට් ස්කී ඒ වගේ දේවල් වලට යොමු කරවන්න. ඒ ගොඩක් දේවල් අපි ප්ලෑන් කරලා තියෙනවා. රෝවින් කරන්න, කැනෝයින් කරන්න මේ 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 සුන්දර පරිසරේ මොනවද කරන්න බැරි අදහස් විතරයි අවශ්‍ය වෙන්නේ. මම හිතනවා මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාසත් තියෙනවා. Thank you.